දෙදහස් දහනවය වසරේ අප්‍රේල් 21 වනදා කොළඹ කොච්චි කඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ මේගමුව කඩුවා පිටියේ ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේ සහ මඩකලපුව සියොන් දේවස්ථානයේ පමණක් නොව කොළඹ හෝටල් කිහිපයකටම ත්‍රස්ත ප්‍රහාර එල්ල වුණා. අහිංසක ජීවිත 259ක් බිලිගත් 500කට අසන්න පිරිසක් තුවාලකරුවන් බවට පත් කළ මෙම ප්‍රහාර මාලාවෙන් තුවාල ලැබූ පුද්ගලින් 164 දෙනෙකු තවමත් නිවෙස් තුල රෝගීව සිටිනවා. පුද්ගලින් 89 දෙනෙකු අදටත් ප්‍රතිකාර ලබා ගැනීම සඳහා සායනවලට පැමිණෙනවා. සදාකාලික ආබාධිත තත්ත්වයට පත් වූ පිරිසක්ද තවමත් වේදනාවන් විඳිනවා. පාස්කු ප්‍රහාරයේ විඳිතීන් බවට පත් වූ ජනතාව අනුස්මරණය කිරීම සඳහා විශේෂ වැඩසටහනක් කොළඹ කොච්චි කඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේදී අද පැවැත්වුණේ. කොළඹ අගරදුගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් ප්‍රහාරයේ සිහිපත් කරමින් සහ ඊට යුක්තිය ඉටු කරන ලෙස ඉල්ලමින් පැවති මෙම අවස්ථාවට මහා සංඝරත්නය මෙන්ම ශ්‍රී ලංකාවේ වතිකානු තානාපති හිමිපාණන්, පූජා ප්‍රසාදවරුන් සහ ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය සහ තුවාල ලැබුවන්ගේ පවුල්වල සමාජිකයින් එක්ව සිටියා. මියගිය අය සිහිපත් කරමින් ඉටිපන්දම් දැල්වීම සහ විශේෂ දේව මෙහෙයක් පැවැත්වුණේ අගරදුගුරු හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන්. පාස්කු ප්‍රහාරයෙන් පසුව සහ ඊට අදාළව පරීක්ෂණ කිහිපයක්ම පැවැත්වුණා. ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව ඒ අතර ප්‍රධානයි. එම වාර්තාව මේ වන විට ප්‍රසිද්ධියට පත් කර තිබෙනවා. කෙසේ වෙතත් ප්‍රහාරය මෙහෙ වූ සහරාන් අත්අඩංගුවට නොගැනීම ගැන අගරදුගුරු හිමිපාණන් මෙහිදී සිය කනස්සල්ල පළ කළා. පාස්කු ප්‍රහාරයට අද හරියටම වසර 3ක් සම්පූර්ණ වී හමාරයි. කවුද අපට මේ විනාශය සිදු කළේ? මේ වාර්තාවලට අනුව මෙම කුරිරු ක්‍රියාදාමයේ පළමු පෙළ කතරුන් ලෙස සාරාන් හෂීම් නැමැති ත්‍රස්තවාදියා හා ඔහු සමග සියදිවි නසාගත් බෝම්බකරුවන් 6 දෙනා සිටි බව පැහැදිලියි. ඔවුන් ඇසුරු කළ මෙන්ම ඉස්ලාමීය අන්තවාදයේ දේශනා කිරීම හරහා ඔවුන් ඒ හිංසාකාරී වැඩපිළිවෙල වෙත ගෙන ගිය අයද සිටි බව පැහැදිලියි. ඔවුන් කවුරුන්දැයි මේ වන විටත් හඳුනාගෙන තිබෙනවා. හිටපු ජනාධිපති සිරිසේන මහතා ජනාධිපති කොමිසමේ වාර්තාව සඳහන් කරන ලෙස වනාත විල්ලුවේදී 2009 යුද්ධයේ අවසන් වීමෙන් පසු ශ්‍රී ලංකාව තුළ සොයාගෙන ලැබූ විශාලතම පුබ්‍රණ ද්‍රව්‍ය ගබඩාව ගැන දැනුවත්ව සිටියදී ඒ ගැන ආරක්ෂක මණ්ඩලයෙන් විමසිය යුතු වුවත් එය නොකැඳවීමද සාරාන් හෂීම් ඇතුළු කණ්ඩායම අත්අඩංගුවට ගන්නා ලෙස ඇතැම් නිලධාරීන් ඔහුගෙන් ඉල්ලා සිටියදී එහා මෙහා යන නයි රෙද්දස්සේ දාගන්න එපා යනුවෙන් කියමින් ඒ අදහසට එකඟ නොවීමද ජනාධිපති කොමිෂන් සභා වාර්තාව තුළ සඳහන් වෙනවා. සිරිසේන මහතාගේ මේ හැසිරීම් රටාව බරපතල ලෙස සිය වගකීම් පැහැරහැරීමක් බවත් කොමිෂන් සභාව සඳහන් කර ඇත. ඒ නිසා දණ්ඩ නීති සංග්‍රහයේ සුදුසු විධිවිධාන යටතේ ඔහුට එරෙහිව අපරාධ නඩු පැවරීමට නීතිපතිවරයා කටයුතු කළ යුතු බවත් කොමිෂන් සභා වාර්තාව සඳහන් කළත් ඒ ගැන නීතිපතිතුමාත් රජයවත් කටයුතු නොකිරීම අපට කිසිසේත් තේරුම් ගත නොහැකි කරුණක් බවට පත්වී තිබෙනවා.